वन्नी प्रदेश एलटीटी त्रस्तवादीन बलकोट बिंदुमीन इदिरियट दिन रणवीरुवंट उपरीम शक्तियक गुवन हमुदावेन लबेन बव क्रियान्वित प्रदेश सिटिन अपनियोजित अनुरुद्धर कुंबर पवसाय एलटीटी युद्ध शक्ति हीन करमीन विरोधार रणवीरुवो सार्थकव मेहियुम इदिरियट क्रियात्मक करमीन सिटिते ए पिलिबंद तोरतुरु गेनेन अनुरुद्धर कुंबर समग दैन अप संबंध वेनवा වන්නියේ පිහිටි එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ කඳවුරු වලට හා බංකර් වලට ගුවන් හමුදාවෙන් එල්ල කරන ප්‍රහාර දැඩි කොට තිබෙනවා උතුරට ඇදෙන රණවිරුවන්ට ගුවන් හමුදාවෙන්ද ලබා දෙන්නේ නොමද සහායක් සතුරු කඳවුරු විනාශ කොට මහවිම බේරා ගැනීම සඳහා ගමන් කරන පාබල සේනාංක වලට අවශ්‍ය අමතර පාබල සේනාංක ඉදිරි ආරක්ෂක කලාපයේ සිටි ගුවන් හමුදාවෙන් සිදු කරන සේවාව මිලකළ නොහැකි उदाहरण මෙවර වන්නි සටනේ ගුවන් හමුදාවෙන් සිදුවෙන සුවිශේෂම සේවාව වන්නේ ශනිකව අමතර බටපිරිස් සටන් පෙරමුණට ප්‍රවාහනය කිරීමයි. විශේෂයෙන්ම මන්නාරමේ පවතින විවෘත භූමිය පසුකර පාබල සේනාංක වලට ඉදිරියට ගමන් කිරීම ප්‍රබල අභියෝගයක්. එම අභියෝගයේ ගැයගැනීම සඳහා ගුවන් හමුදාවෙන්ද අවශ්‍ය සහාය ලැබෙනවා. एलटीटी त्रस्तवादीन मुलतिव वनांतरे पिहिटी सिय सांप्रदायिक पेरणी कदवुरु आरक्षा किरीमे बरपतल गटलुवकट मुहुण पायत रणवीरुवन एल्ल करन दवंत प्रहार हबुवे मेम कदवुरु आरक्षा किरीम उंट दडी अभियोगयक वी अतई वन्नी सटन पेरमुने सिटन अप विशेष नियोजित अनुर दोरकुंबुर पवसाई मुलतिव वनांतरे मेवन विट दरुणु सटन पवतिनवा एलटीटी त्रस्तवादीन सोया आरक्षक हमुदावन මෙම වනාන්තරයේ මැද්දෙන් විරෝධාර ගමනක නිරතවනවා එල්ටීටී ත්‍රස්තවාදීන් සමග මෙම වනාන්තරයේ මැද්දේ දරුණු ගැටුම් මේ වන විටත් පවතිනවා පසුපසින් අප මේ දකින්නේ ඒ මුල තිව් වනාන්තරයයි මෙම වනාන්තරයේ පීරමින් උතුරට ඇදෙන ආරක්ෂක හමුදාවන් එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ බලකොටු රැසක් මේ වන විටත් බිඳ දැමීමට සමත්ව තිබෙනවා දශක ගණනාවක් එල්ටීටී ත්‍රස්තවාදීන් සිය ආරක්ෂාව සඳහා හත්පුරෙන් දක් කරගත් මුලති වනාන්තරයේ මේ වන විට ඔවුන්ට අහිමිවීමේ තත්ත්වයක් මතුව තිබෙනවා. එල්ටීටී යුදමේ වශයෙන් පරාජය වූ සෑම අවස්ථාවකදීම මෙන්ම යලි ශක්තිමත් වීම සඳහා කාලය ලබා ගැනීම සඳහා ඊට පෙර ඔවුන් සෙවන ලබාගෙන ඇත්තේ මෙම ඝන වනාන්තරයේ තුලුනේ. ඒත් අද වන විට තත්ත්වය හාත්පසින් වෙනස් වෙමින් පවතිනවා. සනවිරුවන් පෙරමුණු 6කින් කිලිනොච්චේ බලා ගමන් ආරම්භ කර ඇති මොහොතක ඉතිහාසයේ පුරාවටම තමන්ට ආරක්ෂාව සැලසූ මුලති වනාන්තරයේ රැකගැනීම බරපතල ගැටලුවක් බවට පත් වී තිබෙනවා. වැලියොයි උතුරට දෙන 59 වන සේනාංකයේ රණවිරුවන්ට මුහුණ දීමට නොහැකිව මුලති වනේ අතරමංව සිටින ත්‍රස්තවාදීන්ට දිනෙන් දින එල්ලවන ප්‍රහාර දැඩි වෙනවා. මේ අනුව 14 බේස් කඳවුරු සංකීර්ණයම අතහැර පලා යාමේ තත්ත්වයකයි ත්‍රස්තවාදීන්ට මතුව තිබෙන්නේ. වනාන්තරයේ වැඩි කොටසක් මෙවන විට පවතින්නේ රණවිරුවන් සතුවයි. කොක්කුතුඩුවයි දෙසින් රට අභ්‍යන්තරයේ විහිදෙන එල්ටීටී සකස් කළ සැපයුම් මාර්ගයේ මේ වෙන විට රණවිරුවන් අත්පත් කරගෙන තිබෙනවා. මුලති වනාන්තරයේ දෙවන්ත ආරක්ෂක කලාපයක් ඔවුන් නිර්මාණය කර තිබුණද මේ වෙන විට ඒවා බිඳ වැටි අවසන්. සිය බංකර් වලට ඉදිරියෙන් මීටර් 200ක් පමණ පළලකින් යුක්තව ඔවුන් විවෘත භූමියක් නිර්මාණය කර තිබුණා. සිවිල් වැසියන්ගේද සහාය ලබා ගනිමින් වනයේ ඇති කුඩා ගස් මෙසේ කපා ඉවත් කොට විවෘත භූමිය නිර්මාණය කර ඇත්තේ ඉදිරියට එන හමුදාරණ විරුවන් හොඳින් ප්‍රදර්ශනය වන ලෙසයි. ඒත් ඒ සියලු අභියෝග උපායශීලීව ජයගත් රණවිරුවන් මේ වෙන විට ඉතිහාසයේ අත් නොවිදි පාඩමක් ත්‍රස්තවාදීන්ට උගන්වා තිබෙනවා.
මුලතු වනාන්තරයේ සිටින ත්‍රස්තවාදීන් මුහුණ දී ඇති තවත් බරපතලම ගැටලුවක් වී ඇත්තේ බීමට ජලය නොමැතිකමයි. ජලය ඇති සෑම ප්‍රදේශයක්ම පාහේ මේ වන විට රණවිරුවන් සතුව පවතිනවා. මේ දිනවල වන්නි ප්‍රදේශයේ දැඩි වියලිකාර ගුණයක් පවතිනවා. එවැනි තත්ත්වයක් යටතේ මුලතු වනාන්තරය අතහැර යාම හැර ත්‍රස්තවාදීන්ට වෙනත් විකල්පයක් නොමැති බවයි අපට පෙනී යන්නේ.